අතීශ පතිරණ මගේ ක්‍රෂ් එක චෙන්නයි කෙල්ල කියපු කතාවව් මුලින්ම කියනවනේ මේ පොඩ්ඩක් අකුණු ගහනවා ගොරවනවා ඉතින් ඒ සද්දේ උගලන්ට ඇහි වීඩියෝ එකේදී හරි කතා කරලා තියෙනවා අපි දන්නවා අතීශ පතිරණ ඉතින් ඉන්දියාවේ සෙන්සේෂන් එකක් වෙලා තියෙන්නේ අපි දන්නවා ගිය සීසන් එක ඉතාම උතර පර්ෆෝම් කරා ඉතින් ඒ වගේම තමයි මේ සීසන් එකෙත් ඔව රිටේන් කරගන්න ඉතින් මේ සීසන් එකේ මුලින්ම ඔහු ඉඳී කියලා හිතුවා නමුත් ඉන්ජර්ඩ් වුණා ඉන්ජර්ඩ් වෙලා ඔහුට පළවෙනි තරගයේ ක්‍රීඩා කරන්න හම්බෙන්නේ නැහැ පළවෙනි තරගයේ යද්දී ඔහු ලංකාවේ හිටියේ නමුත් දෙවෙනි තරගයට ඔහු වෙනවා ඉතින් ඔහු රිකවර් වෙනවා රිකවර් වෙලා ඔහු සහ දුෂ්මන් චබිර දෙන්නම එන්ඕස් එක හම්බෙලා ඉන්දියාවට යනවා IPL ක්‍රීඩා කරන්න ඉතින් ගිය ගාම්ම ඒ චෙන්නයි ක්‍රීඩා කරන දෙවෙනි තරගයේ ඔහුට ලබා දෙනවා ඉතින් ඔහු ඉතාමත් උදේට පර්ෆෝම් කරනවා වන්දර 4යි ලකුණු 29 එක කඩුල්ලක් දවා ගන්නවා ඉතින් අපි දන්නවා මහේෂ් තීක්ෂණ තමයි මේක ලෙඩියෙන් තියන්නේ මොකද මහේෂ් පළවෙනි තරගේ වන්දර පර්ෆෝම් කරේ නැහැ මතේෂ වෙනුවට තමයි ඒගොල්ලෝ මුස්තෆා රහමාන්ව ගේන්නේ ඉතින් අපි දන්නවා රහමාන් පළවෙනි තරගේ දෙෆිස් පළවෙනි තරගේදී කඩුලු 4ක් දවා ගන්නවා ඒ වගේම 4ක් දවාගෙන තරගේ වීරයාට පත්‍ර ඉතින් ඔහු එළියෙන් තියන්න අමාරු වෙනවා ඒකින් තමයි මේගොල්ලෝ මහේෂ් ඩ්‍රොප් කරන්නේ ඉතින් අපි දැක්කා මේ ගොඩක් ෆෑන්ස්ලා මතේෂ වතරේට ආදරේදී අපි දැක්කා ඔහු ඉන්දියාවට ගිය වෙලාවෙත් අර ළමයි එක කතා කරනවා හිනාවට එතකොට අර පොඩි ළමයි බය වෙලා ඉන්නවා මෙයා ඊට පස්සේ ළමයා වඩා ගන්නවා ඉතින් හරි ලස්සන දේවල් ටිකක් අපි දැක්කා ඒ වගේම තමයි දැන් චෙන්නයි සුපර් කින්ග් සපෝටර් කෙනෙක් මතේෂ වතරේ ගැන දෙයක් කියලා තියා කියනවා මතේෂ මගේ ක්‍රෂ් එක කියලා කියන ඉතින් මතේෂට මම ආදරේ ඉතින් මතේෂ කරේ ආදරයක් තියනවා කියලා මෙයා කියනවා මේක මෙයා ටැමින් වලින් කියන්නේ ඉතින් මෙයා කියනවා මතේෂ මගේ ක්‍රෂ් එක ඒ වගේම මෙයා කියනවා මම මතේෂගේ හිනාවට ගොඩක් ආසයි මතේෂට ගොඩක් ආදරේ ඉතින් එයා යන තැන් වලට කියන්නේ දැන් ෆීල්ඩ් එකේ ආ යන තැන් වලට මෙයා යනවා කියලා එතනින් මොකද මෙයා බලන්න ඕන හින්දා ඒ තියෙන ආසාවට එයා මතේෂ යන තැනට යනවා කියලා කියනවා ඒ වගේම එයා අවසානයේදී අර මතේෂගේ සෙලිබ්‍රේෂන් එක දානවා ඉතින් ඒකත් දාලා කියනවා මම එයාට ගොඩාක් කැමතියි මම එයාට ගොඩාක් ආදරේ කියලා ඉතින් ඕක තමයි ෆෑන් ලව් එක කියලා කියන්නේ ඉතින් ක්‍රීඩකයන්ට ෆෑන්ස් ගොඩක් ආදරේ කරනවා අපි කොහොම තරම් තැකලා තිනවා සෙලිබ්‍රිටි කෙනෙක් වුණාම ඒ ෆෑන්ස්ට මාර ලව් එකක් අපි දන්නවා ස්මිතී මන්දනා වුණත් කොහොමද කුමාර සංගක්කාරට ආදරේ කරේ කියලා කියන්නේ ඒ ෆෑන් ලව් එක වෙනම ලව් එකක් ඉතින් බලන් ඉමු ඉස්සර තරගවලදී මොකද වෙන්නේ කියලා